අපි කතා කරමු 2013 රචනා පේපරකේ 8 වෙනි රචනා ප්‍රශ්නය. ඒ කියන්නේ ඒ අවුරුද්දේ ඉනෝගනික් රචනා ප්‍රශ්නය. ගාන ලේසි වෙන්න මං ඉස්සර බෝඩ් එකට දාගත්ත මට අවශ්‍ය කොටස් ඉනෝගනික් පාට් එකේ. ඒ කොටස තියෙනවා ආවර්තිතා වගුවේ 3D මූලද්‍රව්‍යයක සංයෝගවල ප්‍රතික්‍රියා පහත දී ඇත. ඒතර 3D මූලද්‍රව්‍ය සෙට් එක අපි දන්නවා. ඒකෙන් එක මූලද්‍රව්‍යයක කතන්දර සෙට් එකක් තමයි මේ දීලා තියෙන්නේ. A B C D E F G සහ H. A B C D E F G සහ H විශේෂ හඳුනා ගන්න. හරි. ඔන්න විස්තරය කියලා දෙනවා පුතේ. මේ ගාන ලේසි සෑහෙන්න බලමු අපි කොහොමද වැඩේ කරන්න කියන එක. එතන මේ 3D මූලද්‍රව්‍යයක සුදු පාට කුඩක් ඉස්සෙල්ලා මම ප්‍රතික්‍රියා සෙට් එක බලනවා. මම ගොඩාක් හොඳටම දන්න දේවල් මොනවද කියන එක මේක. ඉතින් මම සාමාන්‍යයෙන් ඕනි තැනක මම බලන දෙයක් තමයි අර වැඩිපුර NH4OH වල නිරීක්ෂණය මම සාමාන්‍යයෙන් විශේෂයෙන් බලනවා. මොකද ඒකෙන් දෙයක් අඳුරගන්න මාර ලේසි. මුලින් නටනටා ඉන්නවට වඩා ඒ වගේ දේවල් අඳුරගන්න එක හෙන ලේසි. ඉතින් වැඩිපුර NH4OH එක ප්‍රතික්‍රියාව අපි දැනගන්න ඕනේ ඩීගොනු ඇමින් සංකේතන වල කතාව. දැන් මේකේ තියෙනවා යම් තැනක වැඩිපුර NH4OH දැම්මම අවර්ණ ද්‍රාවණයක්. සුදු අවක්ෂේපයක් හැදිලා වැඩිපුර NH4OH දැම්මම අවර්ණ ද්‍රාවණයක්. කියන්නේ ඇමින් සංකීර්ණයක් හදලානේ. හැබැයි මේ ඇමින් සංකීර්ණේ අවර්ණ ද්‍රාවණයක්නේ. ඉතින් අවර්ණ ද්‍රාවණයක් ඇමින් සංකීර්ණේ විදිහට දෙන්නේ මොකෙන්ද? සින්ක් කියන මූලද්‍රව්‍යයෙන්. දැන් අපි ට්‍රයි එකක් දෙමු සින්ක් වලට මේ ගැලපෙනවද කියන එක. හරි. සින්ක් වල රසායනය පිළිබඳ උගන්වද්දී දැනටත් විශේෂයෙන් අපි උගන්වනවා රත් කිරීමේදී කහ පැහැවෙන සුදු පාට ඝනයක් තියෙනවා කියලා සින්ක් වල. ඒ තමයි සින්ක් ඔක්සයිඩ්. ඒක අපි දැනගෙන තියෙන්න ඕනේ. ඒතර මේ ඝනය සින්ක් ඔක්සයිඩ්. ඊට අමතරව ළමයි වායුවක් පිට වෙලා හුණුදියර කිරි පැහැ ගන්නවන. හුණුදියර කිරි පැහැ ගන්නවනවා කියන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ඕනනම් SO2 වෙන්නත් පුළුවන්. හැබැයි අවර්ණ ගඳක් නොමැති වායුව. ඒතර අවර්ණ වායු දෙකම අවර්ණයි. ගඳක් නොමැති වායුවක් කියවම මේ තියෙන වායුව මේ නිරීක්ෂණ ඔක්කොම දෙන්නේ එක වායුවයි. ඒ CO2 කියන වායුව විතරයි. වෙන වායුව කොයි නිරීක්ෂණ සෙට් එක ඔක්කොම දෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් රත් කරාම මේ දෙක පිට වෙන්න නම් මේ ඝනයේ තිබිලා තියෙන්න ඕනි මොනවද ළමයි සාමාන්‍යයෙන් ඔක්සයිඩේස් සහ CO2 පිට කරන්නේ මොනව රත් කරාමද? කාබනේටේ රත් කරාම. සින්ක් වල කාබනේටේ තමයි මේ තියෙන්න ඕනි එහෙනම්. ඒකට තනුක HCl දැම්මම සින්ක් කාබනේට් වලට තනුක HCl දැම්මම නිරීක්ෂණයට ගැලපෙනවද බලන්න. සින්ක් කාබනේට් තනුක HCl දැම්මම අන්න D ද්‍රාවණය කියන්නේ මේ C වායුව අරකමයි. ඒ කියන්නේ CO2 වායුවමයි. D ද්‍රාවණය කියලා කියන්නේ දැන් මේකට තනුක HCl දැම්මම සින්ක් වල දන දෙක ආයනේ මෙතන තියෙන Cl ඍණයි එකතු වෙලා තනුක HCl දාලා තියෙන්නේ. ඒ නිසා වඩාත්ම හොඳ එක තමයි මෙතන සින්ක් ක්ලෝරයිඩ් හැදෙනවා. ඒකස් එකක්. හරි දැන් බලමු අනිත් ටික. මේ සින්ක් ධන දෙක තියෙන තැනක් මෙතන. ඉතින් සින්ක් ධන දෙක තියෙන තැනක NH4H NH4Cl දාලා බාෂ්මික කරලා H2S දැම්මම තනුක HCl හි දියවන සුදු අවක්ෂේපයක් සින්ක් වලින් එහෙම එකක් දෙනවද? සුදු අවක්ෂේපයක් දෙනවා සල්ෆයිඩයක් සින්ක් වලින්. හැම සල්ෆයිඩේ තමයි එහෙනම් මේ මොකද්ද? සින්ක් සල්ෆයිඩ්. සාර්ථකයි. ඊට පස්සේ මේ සින්ක් ධන දෙක ද්‍රාවණයට NaOH දාගෙන යද්දී NaOH දැම්මම මොකද වෙන්නේ? ජෙලටිනීමේ සුදු ආක්ෂේපයක් හැදෙනවා සින්ක් වලින්. මොකද්ද මේ ජෙලටිනීමේ සුදු ආක්ෂේපය? සින්ක් හයිඩ්‍රොක්සයිඩ්. සින්ක් වල හයිඩ්‍රොක්සයිඩ් තමයි සුදු ජෙලටිනීමේ ආක්ෂේපය වෙන්නේ. සින්ක් හයිඩ්‍රොක්සයිඩ්. ඊට පස්සේ සින්ක් කියන්නේ උභයගුණී මූලද්‍රව්‍යයක්. උභයගුණී මූලද්‍රව්‍යයක් නිසා මම සාමාන්‍යයෙන් මේකත් විතරක් බලන එක. උභයගුණී මූලද්‍රව්‍යයක් නම් ලැබෙන හයිඩ්‍රොක්සයිඩේ වැඩිපුර NaOH වල දීවෙනවනේ. ඒතර මේ ජෙලටිනීමේ සුදු අවක්ෂේපයේ වැඩිපුර NaOH වල අවර්ණ ද්‍රාවණයක් හදලා. දැන් සින්ක් වලින්නේ ඔය වැඩේ වෙලා තියෙන්නේ. මම ඒක ලියන්නම්. ඊට පස්සේ වැඩිපුර NH4OH වල මේ හයිඩ්‍රොක්සයිඩය සුදු හයිඩ්‍රොක්සයිඩය දීවෙලා අවර්ණ ද්‍රාවණයක්නේ. ඇමින් සංකීර්ණයක්නේ. හරි සින්ක් වල ඇමින් සංකීර්ණය තමයි සාමාන්‍යයෙන් බහුලව අපි භාවිතා කරන සින්ක් ඇමින් සංකීර්ණය. සින්ක් ඇමෝනියා 4ක් එක්ක ධන අයනය. මේක තමයි කතාව. ඊට අමතරව මෙතන සින්ක් තනුක NaOH වල දියුණාම අවර්ණ ද්‍රාවණයක් හැදෙනවලු. මේ ද්‍රාවණය මොකද්ද කියලා අහනවා. සින්ක් වැඩිපුර NaOH සින්ක් හයිඩ්‍රොක්සයිඩේ වැඩිපුර NaOH වල දියුණාම හැදෙනවා සින්ක්
හයිඩ්‍රොක්සයිඩ් ඒවා සාමාන්‍යයෙන් දෙකක් තමයි හයිඩ්‍රොක්සයිඩ් බැඳෙන්නේ. හැබැයි මෙතනදී හතරක් හයිඩ්‍රොක්සයිඩ් බැඳෙනවා. හතරක් හයිඩ්‍රොක්සයිඩ් බැඳුනාම සිංක් සාමාන්‍යයෙන් ධන දෙකයි, මෙහෙම ලියන්නම්ම සිංක් ධන දෙකයි. දැන් OH ඍණේව හතරක් බැඳිලා තියෙනවා. ඒ කියන්නේ ඍණ හතරක්. ඒතර මේ අයනේ සමස්ත ආරෝපණයක් එළියේ තියෙන්න ඕනේ ඍණ දෙකක්. ඔය ඍණ දෙක බැලන්ස් කරනවා සෝඩියම් දෙකකින්. හා එහෙනම් මේක මෙන්න සංයෝගය Na2ZnOH4 equals මේක තමයි කතන්දරය. ඒතර මෙන්න ABCDFGH කියන සෙට් එක හඳුනගත්තා. එහෙනම් A මොකද්ද? සිංක් කාබනේට්. B මොකද්ද? සිංක් ඔක්සයිඩ්. C මොකද්ද? CO2 ගෑස්. D මොකද්ද? සිංක් ක්ලෝරයිඩ්. C දන්නවනේ අපි දැන් මේ වෙද්දී. E මොකද්ද? සිංක් සල්ෆයිඩ්. F මොකද්ද? සිංක් හයිඩ්‍රොක්සයිඩ්. වැඩිපුර NH4H වල දියවලා ඇම්මෙන් සංකීර්ණේ මතක තියෙන්න ඕනේ. මෙන්න මේක සිංක් ඇම්මෙන් සංකීර්ණේ. ඊට පස්සේ වැඩිපුර NaOH වල දියවලා අපි දැනගන්න ඕනේ NaOH එක හැදෙන සංකීර්ණේ. Na2ZnOH4 කියලා අපිට මේක ලියන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙකුට ඔක සමහර විට දන්න ඇති ඔයාලා මෙහෙම ලියන්නත් පුළුවන්. Na2ZnO2 කියලා ලියන්නත් පුළුවන්. ඔය සංකීර්ණයක් විදිහට ලියන්න නැතුව ඔක ඒක්වස් කියලා. ඔය ක්‍රම දෙකම කමක් නැහැ. හැබැයි මේක වඩාත් හොඳයි. ඒ නිසා මේක ලියන්න. ඔච්චරයි ඒකේ කතාව. වෙන මොකුත් අහනවද ඒකේ? අහන්නේ නැහැ වෙන මොකුත්. කියන්නේ අපෙන් එච්චරයි. විශේෂ අඳුර ගන්න. ඉවරයි වැඩේ. ඊට පස්සේ කියනවා P අවර්ණ වායුව ජලය තුලට යවා සාදා ගන්නා ලද ඉස ජලීය ද්‍රාවණයක් සමග 1 සහ 2 පරීක්ෂණ සිදු කරන ලදී. පරීක්ෂණ සහ නිරීක්ෂණ 5ක් දක්වා ඇත. හරි. මුලින්ම කියනවා එම ද්‍රාවණයට ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් ද්‍රාවණයක් එකතු කරන ලදී පැහැදිලි කොළ පැහැති ද්‍රාවණයක් ලැබුණි. දැන් මේ වායුවක් තමයි අවර්ණ වායුවක් වැදගත්. අවර්ණ වායුවක් තමයි මේ වැඩේ කරන්නේ. ජලයට යවා සාදා ගන්නා ලද ඉස ජලීය ද්‍රාවණයක් සමග 1 සහ 2 පරීක්ෂණ සිදු කරන ලදී. එම ද්‍රාවණයට ආම්ලික ඩයික්‍රෝමේට් ද්‍රාවණයක් එක් කරන ලදී පැහැදිලි කොළ පැහැති ද්‍රාවණයක් ලැබුණලු. එම ද්‍රාවණයට H2O2 එක් කරනත් කරන ලදී ඉන්පසු බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් එක් කරන ලදී තනුක HCl හි අද්‍රාව්‍ය සුදු අවක්ෂේපයක් ලැබුණලු. සාමාන්‍යයෙන් බේරියම් ධන දෙකත් එක්ක තනුක HCl හි අද්‍රාව්‍ය සුදු අවක්ෂේපයක් හදන්නේ කවුද? සල්ෆේට් අයන. ඉතින් අපිට ඕක කොච්චර සෙට් වෙලා තියෙනවද? සල්ෆේට් අවක්ෂේප වෙන සල්ෆේට් ගොඩාක් නැහෙනේ. අවක්ෂේප වෙන සල්ෆේට් තමයි බේරියම් සල්ෆේට් කියන්නේ අවක්ෂේපයක්. ස්ට්‍රොන්ටියම් සල්ෆේට් කියන්නේ සාමාන්‍යයෙන් හොඳ අවක්ෂේපයක්. ඊට අමතරව ලෙඩ් සල්ෆේට් කියන්නේ හොඳ අවක්ෂේපයක්. සමහර තැන්වල අපි මේ හම්බෙනව නම් අඩුයි. හැබැයි මර්කරි සල්ෆේට් ඒකත් අවක්ෂේපයක් කියලා අපි ගන්න අවස්ථාවක් තියෙනවා. ඊට අමතරව සිල්වර් සල්ෆේටුත් යම්කිසි අවක්ෂේපයක් කියලා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ ඇරෙන්න සල්ෆේට් අවක්ෂේප ගොඩක් හම්බෙන්නේ නැහැ අපිට. ඉතින් ඔය සල්ෆේට් අවක්ෂේප ටිකෙන් බහුලවම හම්බෙන එකක් තමයි බේරියම් ක්ලෝරයිඩ් එක්ක HCl හි අද්‍රාව්‍ය සුදු අවක්ෂේපයක් හදනවා. ඒ කියන්නේ ධනුකම්ල වල දියවෙන්නේ නැති එකක් හදනවා. දියවෙනේවා තියෙනවා තව. දියවෙන්නේ නැති එකක් තමයි මේ හදන්නේ. එහෙනම් මේ තනුක HCl හි අද්‍රාව්‍ය සුදු අවක්ෂේපය බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් එක්ක දෙනවා නම් ඒක වෙන්න පුළුවන් ළමයි අවක්ෂේපේ වෙන්න පුළුවන් බේරියම් සල්ෆේට්. ඊට පස්සේ දැන් බලමු අනිත් ටික. දැන් බේරියම් සල්ෆේට් වලට බේරියම් ආවේ කොහෙන්ද මෙතනින්? එහෙනම් සල්ෆේට් එන්න ඕනි මේ නිරීක්ෂණේ. ඒතර සල්ෆේට් එන්න නම් වායුවක් සල්ෆේට් කියලා නැහැනේ. සල්ෆේට් වලට අදාළ වායුව ආදන්නේ නැහැනේ. ආ එහෙනම් වායුව ළමයි මෙතන වෙන්න ඕනේ මේ නිරීක්ෂණයත් එක්ක පැහැදිලි කොළ පැහැති ද්‍රාවණයක් දුන්නා නම්. අපි දන්නවා පැහැදිලි කොළ පැහැති ද්‍රාවණයක් දුන්නා නම් නිරීක්ෂණයේදී වායුව H2S. හැබැයි ඩයික්‍රෝමේට් වල වර්ණය වෙනස් කරලා පැහැදිලි කොළ පැහැති ද්‍රාවණයක් දෙනවා නම් වායුව වෙන්න ඕනි කවුද? SO2 වායුව. එතන මේ P වායුව දැන් මම හොයාගත්ත SO2 වායුව කියලා. ඔය SO2 වායුව ජලයේ දිය කරාම සාමාන්‍ය ජලයේ දිය කරාම හැදෙනවා H2SO3. ඒ H2SO3 වලට මේ නිරීක්ෂණයම දෙනවා ගැටලුවක් නැහැ. හැබැයි H2SO3 වලින් බේරියම් සල්ෆේට් හැදෙන්න බෑනේ. ඒකට තමයි අපි දාන්නේ කවුද? H2O2 එකතු කරන්නේ. ඒතර H2O2 වල වැඩේ තමයි අර හැදිලා තියෙන H2SO3 ටිකේ තියෙන සල්ෆයිට් අයන සල්ෆේට් අයන බවට පත් කරන එක. හරි දැන් බලමු අපි විස්තර ටික. ප්‍රශ්න අහන්නේ මොනවද කියන එක.
ගාණි කියනවා පළවෙනි කොටසේ පී වායුව අඳුනා ගන්න හේතු අවශ්‍ය නැත. පී වායුව අඳුන ගන්න. හරි හේතු මුකුත් ඕනේ නැහනේ. ආ එහෙනම් පී වායුව කියන්නේ දැන් මේක මකලා දාන්න. SO2. පී වායුව කියන්නේ SO2. ලියන්න පිළිවෙලට. ප්‍රතික්‍රියාව ලියන්න ඕනේ. ඉනෝගනික් ඉතින් ප්‍රතික්‍රියාව ලියන්න බැරුව බෑ. පී වායුව කියන්නේ SO2. දෙවෙනි එක එක සහ දෙක පරීක්ෂණයන්හිදී සිදුවන ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණ දෙන්න. හරි. එහෙනම් මෙතන තියෙන H2SO3 ආම්ලික ඩයික්‍රෝමේට් එක්ක ප්‍රතික්‍රියා කරන එකනේ මෙතන වෙන්නේ. එහෙනම් මම ඒක ලියන්නම් ළමයි. SO3 2- තියෙනවා අපි ළඟ H2SO3 වල. H2SO3 කියලාම ගත්තත් අවුලක් නැහැ ඔයා. H2SO3 කියලාම ගමු උන්නම්. ඒක නෑ මෙහෙම ගන්න ගැටලුවක් නැහැ. මෙයා ඩයික්‍රෝමේට් එක්ක Cr2O7 ඍණ 2 ප්‍රතික්‍රියා කරාම ළමයි අපි දන්න කතාවක් SO3 2- ඔක්සිකරණය වෙනවා සල්ෆේට් බවට දැන් ඩයික්‍රෝමේට් ඔක්සිහරණය වෙනවා Cr ධන 3 දබ් බවට දැන් හරි තුල්ද කරලා නැහැ මං තුල්ද කරන්නම් ඊට කලින් මං දාගෙන ඉන්නම් අනිත් එක දෙවෙනි පරීක්ෂණයේදී සිදුවන ප්‍රතික්‍රියාව ගත්තාම මේ වැඩේ හරිනේ හරි දෙවෙනි පරීක්ෂණයේදී සිදුවන ප්‍රතික්‍රියාව ගත්තාම ඒත් SO3 2- කාත් එක්කද ප්‍රතික්‍රියා කරන්නේ H2O2 ත් එක්ක තමයි ප්‍රතික්‍රියා කරන්නේ ඒතර H2O2 ත් එක්ක ප්‍රතික්‍රියා කරාම දැන් මේ අරික මේ Z ද්‍රාවණයන තමයි මේ දෙක වෙන වෙනම කරන්නේ පටල ගන්න එපා ඒතර SO3 2- මෙයාත් එක්ක ප්‍රතික්‍රියා කරාම මෙයා නැවත වතාවක් SO4 2- බවට පත් වෙනවා මෙයා ඔක්සිකරණයක් වුණා නම් H2O2 ඔක්සිහරණය වෙන්න ඕනි H2O බවට ඊට පස්සේ ආය තව සමීකරණයක් ලියන්න ඕනි තියෙන සල්ෆේට් ටික බේරියම් ක්ලෝරයිඩ් දැම්මාම බේරියම් සල්ෆේට් බවට පත් වෙලා දෙකක් Cl- එළියට දෙනවා මේකත් අපි දැනගන්න ඕනි ප්‍රතික්‍රියාවක් මේ තමයි ප්‍රතික්‍රියාව තුලත කරමුකෝ බලන්න ලේසි තුල්ද කරන්න මෙයා ගත්තාම ළමයි වෙන මේක ඔක්සිකරණ අංකය හොයන්නකො සල්ෆේට් සල්ෆයිඩ් වල ඔක්සිකරණ අංකය හොයලා බලන්න ධන 4යි මෙයාගේ ඔක්සිකරණ අංකය හොයලා බලන්න ධන 6යි මේකේ වෙනස 2යි 4 ඉඳලා 6 දක්වා CR දෙකක් තියෙනවා මෙතන CR එක නිසා මුලින් දෙකක් දාලා ඉන්නවා ඔක්සිකරණ අංකය 1 ධන 6යි ඒ වගේම දෙකක් ධන 12යි ඔක්සිකරණ අංකය 1 ධන 3යි ඒ වගේම 2ක් ධන 6යි ධන 12 ධන 6 වෙද්දි වෙනස 6යි අනුපාතය සරලම කරලා ගමු අපි 6ට 2 කියන එක අපිට ලියා ගන්න පුළුවන් ළමයි 6ට 2 කියන එක 3ට 1 කියලා එකයි ති සල්ෆලාට ඒකෙන් වැඩි කරනවා අනිත් දෙන්න මෙයා ඉති එකෙන් වැඩි කියලා තේරුම් ගන්න නෑනේ ඊට පස්සේ 3යි ති ක්‍රෝමියම්ලාට ඒ 3ෙන් වැඩි කරනවා අනිත් දෙන්න දැන් ආරෝපණ තුලද කරන්න ওই ගණන් වලට ගැළපෙන විදිහට මේ පැත්තේ ආරෝපණය ඍණ 6යි 2යි ඍණ 8යි මේ පැත්තේ ආරෝපණය ඒතර ඔන්න මම මේ හැරි ලියාගෙන මට අමතක වෙයි කියලා ඍණ 8යි මේ පැත්තේ ආරෝපණය ඍණ 6යි ඍණ 2යි ඍණ 8යි අනිත් පැත්තේ ඍණ 3 වරක් 2 ඍණ 6යි ඍණ 6යි මෙතන ඊට පස්සේ මෙතන දෙවරක් 3 ධන 6යි ඒ පැත්තේ ආරෝපණය 0යි ඒතර මේ පැත්තේ ආරෝපණය ඍණ 8යි ඍණ ගතිය වැඩි මේ පැත්තට මාධ්‍ය ආම්ලිකයි ඍණ වැඩි පැත්තට H+ කීයක් දැම්මොත්ද අනිත් පැත්තේ ගන්නට H+ සමාන වෙන්නේ අනිත් පැත්තේ ආරෝපණය දැන් 0යි ඈ හරි එහෙනම් මෙතන ඍණ 8යි ඒ පැත්තට H+ කීයක් දාන්න ඕනිද ළමයි 8ක් දැම්මොත් නේද ධනේ ඒවා අනිත් පැත්තට සමාන වෙන්නේ 6 නිසා මම මේ පැත්තට 8ක් H+ දාන්න තුලිත නැති නිසා දැන් හයිඩ්‍රජන් 8ක් අලුතෙන් ආවා ඒක තුලිත කරන්න මෙතෙන්ද දාන්න 4ක් ජලය නිකම් බලන්න ඔක්සිජන් තුලිතද කියලා තුන් වරක් තුන 9යි 9යි 7යි 16යි තුන් වරක් හතර 12යි 12 හතරයි 16යි තුල්තයි දෙවෙනි සමීකරණය මේකට යම් මේකට යම් බලන්නකෝ සල්ෆෝල ඔක්සිකරණ අංකය ධන 4මයි මේකේ මෙතන සල්ෆෝල ඔක්සිකරණ අංකය ධන 6යි වෙනස 2යි H2O2 වල ඔක්සිජන් වල ඔක්සිකරණ අංකය වෙනස් වෙන්නේ ඍණ 1 ඒවා දෙකක් මම ඔක්සිජන් අංකය හොයනනම් කියලා දෙන්නේ නැහැ ඒවා හොයාගන්න ඔයාලා මෙතන ඔක්සිජන් දෙකක් තියෙන නිසා මුලින් දෙකක් දාගෙන හිටිය ඔක්සිජන් සමාන කරන්න.
දැන් එක් ඔක්සිකරණාංකේ ඍණ දෙකයි ඒ වගේම දෙකක් ඍණ හතරයි. ඍණ දෙක ඍණ හතර කියන්නේ නැවතත් වෙනස දෙකයි. දෙකට දෙක කියන්නේ ළමයි මේ දෙකේ අනුපාතය එකට එකයි. එහෙනම් එකෙන් තමයි මේව වැඩි කරන්න ඕනේ. තේරුමක් නැහැ. හයිඩ්‍රජන් ගානත් ආරෝපණ තුලතද බලන්න. ඍණ දෙකයි ආරෝපණය මේ පැත්තේ, මේ පැත්තේ ඍණ දෙකයි තුලතයි. හයිඩ්‍රජන් ගාන තුලත කරමු. මේ පැත්තේ තියෙන ආරෝපණය තමයි, මේ පැත්තේ තියෙනවා හයිඩ්‍රජන් දෙකක් මේ වෙද්දී, මේ පැත්තේ තියෙනවා හයිඩ්‍රජන් හතරක් මේ වෙද්දී. හයිඩ්‍රජන් මේ පැත්තට මදි. මේ පැත්තට කීයක් මදිද? හයිඩ්‍රජන් දෙකක් මදි. ඒක තුලිත කරන්ඩ මෙතෙන් දාන්න H2O එකක්. දැන් තුලතද බලන්න ඔක්කොම ටික. ඔක්සිජන් 3යි 2යි 5යි 1යි 6යි. ඔක්සිජන් 4යි 2යි 6යි. තව ඔයාට සරල කරන්න පුළුවන්. මේ පැත්තේ H2O එකකුයි මේ පැත්තේ H2O එකකුයි කපලා දාලා වැඩේ තුලතයි. මේ සමීකරණය කොහොමත් මේ වෙද්දි තුලත වෙලා තියෙන්නේ. ඔච්චර කතාව. ද්‍රගානේ ඒ කොටස සම්පූර්ණයි ওই වැඩේ කරාට පස්සේ. අපි යන් ඊට පස්සේ හා පොඩ්ඩක් ඉන්න. තුන්වෙනි කොටස. Q ආයව හා Q කියලා දීලා නැහැ නේ. ඉසඩ් ද්‍රාවණය තුලින් යව විට, ඉසඩ් ද්‍රාවණය කියලා කියන්නේ අර පීදිය වුණාම හැදෙන එක. හරි. ලා කහ පැහැති සුදු ලෙස පෙනී හැකි ආවලතාවයක් ලැබුණේ Q ආයව අඳුර ගන්න හේතු අවශ්‍ය නැල්ලු. සාමාන්‍යයෙන් ළමයි මේක විශේෂයෙන් දැනගන්න ඕන නිරීක්ෂණයක් කිනෝගණික්වල මොකක් හරි වායු දෙකක් ප්‍රතික්‍රියා වෙලා සුදු පාටට නැත්නම් කහ පාටට ආවිලතාවයක් ආවොත් වායු දෙක බොහෝ අවස්ථාවලදී H2S සහ SO2 වායු. දැන් P වායු අපි මේ වෙද්දිත් දන්නවා SO2 කියලා. ඊට පස්සේ Q කියන එක එහෙනම් H2S වෙන්න ඕනි. වායු අඳුනා ගන්න තුන්වෙනි එකේ උත්තරේ මෙන්න. වායුව තමයි H2S. දෙවෙනි එක ප්‍රතික්‍රියාව සඳහා තුලිත සමීකරණය දෙන්න එකපාර ලියන්න පුරුදු වෙන්න මේක. දෙවෙනි එක මේක වැදගත් ප්‍රතික්‍රියාවක් කියන ඕගොනික්වල SO2 H2S එක එහෙම ලියන්නත් පුළුවන්, නැත්නම් මේකෙන් ලියන්නත් පුළුවන්. SO2 වායුව H2S එක ප්‍රතික්‍රියා කරාම සල්ෆර් හදලා ජලය හදනවා. රෙඩොක්ස් විදිහට තුලිත කරන්නත් පුළුවන්. ඒ ඇරෙන්න මේක නම් ළමයි මේ සාමාන්‍ය විදිහට තුලිත කරගන්නත් පුළුවන්. රෙඩොක්ස් විදිහට තුලිත කරන්නකෝ. ඒත් ගැටලුවක් නැහැ. මේක තුලත කරද්දී මෙහෙම තුලත කරන්නකෝ. දැන් ඔයාට රෙඩොක්ස් විදිහටම තුලත කරන්න මම කියලා දෙන්නද පැඩලේ කියලා. මේකෙදි පොඩි අවුලක් තියෙනවා ඔයාට. අවුල මෙන්න මේක. දැන් මේකේ SO2 වලිමුත් සල්ෆර් හැදෙනවා සහ H2S වලිමුත් සල්ෆර් හැදෙනවා. ඉතින් ඔය සල්ෆර් වෙන වෙනම ලියාගන්න එහෙම වුණාම තුලත කරන්න ලේසියි. එතකොට බලමු කතාව. සල්ෆර් ඔක්සිකරණාංකයේ ධන 4යි, සල්ෆර් ඔක්සිකරණාංකයේ 0යි, සල්ෆර් ඍණ 2යි 0යි. මෙතන වෙනස 2යි, මෙතන වෙනස 4යි. අනුපාතය 1ට 2යි. දෙකෙන් වැඩි කරන්ඩ මේ දෙන්න දෙකෙන් කියන්නේ මේ දෙකෙන් වැඩි කරන්ඩ අනිත් දෙන්නනේ වැඩි කරන්නේ අපි. අනිත් දෙන්න කියන්නේ මේ දෙන්න එකෙන් වැඩි කරන්ඩ අනිත් දෙන්න. හරි, දැන් හයිඩ්‍රජන් ගාන තුලත කරන්ඩ දෙවරක් දෙක 4යි, අනිත් පැත්තේ 4ක් තියෙන දුන්න නිසා 2ක් H2O දාන්න. ඔන්න වැඩේ තුල්තයි. ඒතර ඔයාලට එකතු කරලා ලියන්න පුළුවන් මේ ටික. කොහොමද එකතු කරලා ලියන්නේ? SO2 2ක් H2S 3ක් සල්ෆර් 2ක් H2O. ඉවරයි වැඩේ. ඒතර මේක තමයි 2013 8 වෙනි රචනා ප්‍රශ්නේ C කොටස. නැත්නම් රසායනික ගණනේ පාට් එක. විශ්ලේෂණය සඳහා දී ඇති නියදියක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, සෝඩියම් කාබනේට් සහ ජලයේහි ද්‍රවණය වන නිෂ්ක්‍රීය ද්‍රව්‍යයක් අඩංගු වන බව විශ්ලේෂණ අඩංගුවන බව සොයා ගන්නා ලදී. මෙම නියදියෙහි අඩංගු සෝඩියම් කාබනේට් ප්‍රතිශතය නිර්ණය කිරීමට, දැන් දෙකක් තියෙනවනේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ සෝඩියම් කාබනේට්, නිර්ණය කිරීමට පහත ක්‍රියාපිළිවෙල භාවිත කරන ලදී. සැලකිය යුතුයි නිෂ්ක්‍රීය ද්‍රව්‍ය පහත දී ඇති ක්‍රියාපිළිවෙලට සහභාගී නොවේ. ක්‍රියාපිළිවෙල නියදියෙන් ග්‍රෑම් 42.4ක් 42.4ක් ග්‍රෑම්. මේක තියෙනවලු කවුද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, සෝඩියම් කාබනේට් සහ නිෂ්ක්‍රීය ද්‍රව්‍යයක්. ඒක අපි X කියමු. මේක අරගෙන මේක දානවලු 500යි ඝන සෙන්ටිමීටර් පරිමාමිතික ප්ලාස්කුවකට දාලා ද්‍රාවණයක් හදනවලු. ඒතර ද්‍රාවණයේ පරිමාව කීයද ළමයි? 500යි පරිමාව. ওই 500 පරිමාවෙන් 25ක්
දර්ශකය ලෙස මෙතිල්ල රෙන්ච් භාවිතා කර වර්ණය තැඹිලි සිට රතු වෙන දක්වා වෙනස් වනතුරු HCl සමග අනුමාපණය කරන ලදී. අන්තලක්ෂයේදී බියුරෙට්ටු කියවීම 32යි. හරි. මේකෙන් 25ක්. අන්න අපි හිතන්න ඕනේ අර ද්‍රාවණ සම්පූර්ණ ද්‍රාවණය ගන්න නැති අවස්ථාවක්. එහෙනම් මෙතන හොයලා අදාළ දේ මෙතන වෙනම හොයන්න ඕනේ. එතකොට මම දැම්ම හිතලා තියෙනවා අර වාක්‍යල යද්දි ගාන හදාගෙන යද්දි 25ක තියෙන මවුල ගාන. එම නිසා 500ක තියෙන මවුල ගාන. අන්න ඒ සිද්ධිය එන්න ඕනි දැන්. මේකෙන් 25ක් අරගෙන ළමයි අනුමාපණය කරනවාලු. හතර මෙන්න 25ක් තියෙනවා. ඔය 25 තුලත් තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ සෝඩියම් කාබනේට්. මේක අනුමාපණය කරනවාලු කාත් එක්කද? HCl එක්ක. දර්ශකයේ විදියට මෙතිල් ඔරේන්ජ් දාලා ඒක MO කියලා ලියන්නම් මං. බියුරෙට්ටු පාටාංකයේ 32යිලු. හරි. සාර්ථකයි වැඩි. දැන් ඔන්න ප්‍රශ්නයක් මට මේ ගාන මට හදන්න පුළුවන් හරි ලස්සනට. මෙන්න මෙහෙම පුළුවන් නම් මෙයාගේ සාන්ද්‍රණය දන්නවනම් අනුමාපණය ඔස්සේ යන්න පුළුවන්. ෆිනොප්තලීන් එක විස්තරය තියෙන්න ඕනි. හැබැයි දැන් අවාසනාවකට මෙයාගේ සාන්ද්‍රණය අපි දන්නේ නැහැ. සාන්ද්‍රණය දන්නේ නැත්නම් පරීක්ෂණයක් ඇති ළමයි එයාගේ සාන්ද්‍රණය හොයාගන්නද? ඒ එහෙම තමයි විද්‍යාගාර පරීක්ෂණ ගොඩක් කරන්නේ අපි. දෙක, X ද්‍රාවණයේ ආය 25ක කොටසක් 70 තෙක් රත් කර අර හදාගත්ත X ද්‍රාවණයෙන් ආය ගන්නවලු 25ක්. X ද්‍රාවණය කියන්නේ මේක. මේ නිෂ්ක්‍රීය ද්‍රව්‍යෙ Y කියලා ලියමු පැටලෙයි කියලා. මේකෙන් ගන්නවා තවත් 25ක්. ඒ 25ක් අරගෙන ඔන්න ගත්තා 25ක්. මේකට දානවලු බේරියම් ක්ලෝරයිඩ්. දාලා සෑදුණු බේරියම් කාබනේට් අවක්ෂේපය පෙරාගෙන. එතකොට මේකෙදී ඔන්න අවක්ෂේපයක් හැදෙනවලු බේරියම් කාබනේට්. ওই අවක්ෂේපය පෙරාගෙන මේ තියෙන උඩ ටික අරගෙන එතකොට දැන් මේකේ තිබ්බා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ සෝඩියම් කාබනේට්. කාබනේට් ටික මෙතනදී අවක්ෂේප කරගත්තා අපි. හා දැන් මේ උඩ තියෙන ද්‍රාවණය අරගෙන එතකොට උඩ තියෙන ද්‍රාවණය දැන් ඔයාලට පොඩ්ඩක් හිතන්න පුළුවන් වෙන්න ඕනි. කාබනේට් ටික බේරියම් කාබනේට් විතර අවක්ෂේප වුණා නම් ළමයි තිබ්බ කවුද දැන් තියෙන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටික. අන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටික ආයෙත් ෆිනොප්තලීන් දර්ශකයේ දාලා, දර්ශකයේ විදිහට ෆිනොප්තලීන් 25ම තියෙනවා උතන දාලා අනුමාපණය කරනවලු අර HCl ද්‍රාවණයත් එක්කම. ඒතර HCl ද්‍රාවණයත් එක්ක අනුමාපණය කරාම 24යිලු යාගේ බියුරෙට්ටු පාටාංකය. දැන් ප්‍රශ්නයක්. තුන්වෙනි එක, තනුක HCl ද්‍රාවණයෙහි 25ක පරිමාවකට. හා, පරීක්ෂණාංක තුන. මේ තියෙන එකේ කතාව, මේ තියෙන දෙකේ කතාව. තනුක HCl හි මේ හරිය මන් ලියන්නම් ඒක. තනුක HCl ද්‍රාවණයෙහි 25කට. HCl ඔකේ 25ක් ගත්තා. 25කට අපි මොකද කරලා තියෙන්නේ? 5% KiO3 සහ Ki. KiO3 සහ Ki දාලා වැඩිපුර දැන් එක දැම්මලු. එහෙම දැම්මම I2 පිට වුණාලු. හරි. පිට වුණු I2 දර්ශකයේ ලෙස පිෂ්ඨය භාවිතා කර අනුමාපණයක් කරනවලු කාත් එක්කද? 0.5යි මවුල ගන්න ඩෙසිමීටරයට සෝඩියම් තයෝසල්ෆේට් එක්ක. ඉතාම වැදගත් ප්‍රතික්‍රියාවක් මතක් වෙනවා. අන්තලක්ෂයේ පරිමාව 12.5 ඝන සෙන්ටිමීටරලු. අහනවා HCl පිළිවෙලකට අහන්නේ HCl ද්‍රාවණයේ සාන්ද්‍රණය නිර්ණය කරන්න, නියදී සෝඩියම් කාබනේට් ප්‍රතිශතය ගණනය කරන්න, ගණනය කිරීමේදී කරන උපකල්පනයන් නැතොත් ඒවා ප්‍රකාශ කරන්න. හරි. දැන් ගාන හදාගෙන යන් අපි පිළිවෙලට. ගානේ මුලින්ම අහන්නේ HCl ද්‍රාවණයේ සාන්ද්‍රණයනේ. ඒක දැන නැති එක මහා අවුලන්නේ මේ ක්‍රියාපිළිවෙලට. ඒතර මුලින්ම මෙන්න මේ සමස්ත වැඩේ කරලා තියෙන්නේ HCl ද්‍රාවණයේ සාන්ද්‍රණය හොයන්න. හරි, අපි බලමු කොහොමද කරන්නේ කියලා. ළමයි මගේ ක්ලාස් වල මම විශේෂයෙන් කියලා තියෙනවා අම්ලයක සාන්ද්‍රණය හොයන්න තියෙන හොඳම පරීක්ෂාවක් කියලා. මෙන්න මේක විශේෂයෙන් උගන්වලා තියෙනවා. ඉතින් අපේ ක්ලාස් ආපුලමයි දන්නවා ඒක. ඒතර මේ ප්‍රතික්‍රියාව තුලිත කරන විදිය නම් මතක තියාගන්න ඕනේ නැහැ. මතක තියාගත්තත් පාඩු නැති ප්‍රතික්‍රියාවක් මේක. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව බොහෝ තැන්වල පාවිච්චි වෙනවා. මොකද ප්‍රතික්‍රියාව ආම්ලික මාධ්‍යයේදී KiO3 සහ Ki
එහෙම නැත්නම් ආම්ලික මාධ්‍යයේදී අයෝත්‍රේ මයිනස් සහ අයි මයිනස් ප්‍රතික්‍රියා කරලා අයි 2 හදන ප්‍රතික්‍රියාව. ඒතර උත්තරදී අයෝත්‍රේ මයිනස් උත් අයි 2 බවට පත් වෙනවා අයි මයිනස් උත් අයි 2 බවට පත් වෙනවා. ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි මම මෙහෙම ප්‍රතික්‍රියාව ලියන්නම්. ආම්ලික මාධ්‍ය එකපාර ප්‍රතික්‍රියාව ලියනවා මම. ඔයාලට පුළුවන් අර්ධ ප්‍රතික්‍රියා ක්‍රමයෙන් ප්‍රතික්‍රියා ලියන්න. අර්ධ ප්‍රතික්‍රියා ක්‍රමයෙන් ප්‍රතික්‍රියා ලියනවා කියන්නේ තවත් පොඩ්ඩක් හරි වෙලාව වැඩි වෙනවනේ. ඒතර වෙලාව වැඩිපුර යවා ගන්න බෑ රචනා පේපර් එකේ. හරි එහෙනම් මේකේ කතාව ආම්ලික මාධ්‍ය. ආම්ලික මාධ්‍ය කියන්නේ ඒක මම පස්සේ ප්‍රතික්‍රියාව යද්දී එයි ඒක IO3 minus. ඔන්න IO3 minus. I minus එක මාධ්‍ය ආම්ලිකයි. මෙයා පත් වෙනවා I2 බවට. I minus උත් පත් වෙනවා I2 බවට. අපි ප්‍රතික්‍රියාව තුලද කරගමුකෝ. ප්‍රතික්‍රියාව තුලද කරගමු. කොහොමද වැඩේ වෙන්නේ? IO3 minus වල ඔක්සිකරණ අංකය ධන 5යි. මෙතන I2 දෙකක් තියෙනවනේ. I පරමාණු දෙකක් තියෙනවනේ. ඒ නිසා මුලින්ම මෙතන දෙකක් දාගෙනෙමු. එතකොට ඔක්සිකරණ අංකය නිකම්ම ධන 5 නෙවෙයි, ධන 5ව දෙකක්. ඊළඟට මෙතන ඔක්සිකරණ අංකය දැන් බිඳුවේව දෙකක්. I minus ගත්තාම ඒත් I2 බවට පත් වෙනවා. දැන් මේක ඔක්සිහරණයක්. I2 දෙකක් තියෙන නිසා, I2 වල අයඩින් දෙකක් තියෙන නිසා මෙතෙන් අපි දාමු දෙකක්. එක ඍණයකයි, ඍණයකේව දෙකක්, මෙයාගේ බිඳුවේව දෙකක්. හරි දැන් තුල්ද කරමු අපි. ඍණ 2 බිඳුව වෙද්දි වෙනස 2යි, ධන 10 බිඳුව වෙද්දි වෙනස 10යි. දෙකට 10යි කියන්නේ අනුපාතය 1ට 5යි. 1ට 5යි. දැන් ඕවා තමයි මම පාවිච්චි කරන්නේ. 5යි ඉතින් මේ දෙන්නට ඒ 5ෙන් වැඩි කරනවා මම අනිත් දෙන්නව. අනිත් දෙන්නව කියන්නේ මෙන්න මෙයයි, ඊට අමතරව මෙන්න මෙයයි. දැන් 1යි ඉතින් මේ දෙන්නට ඒකෙන් වැඩි කරනවා මම අනිත් දෙන්න මෙයයි මෙයයි වැඩි කළා තේරුමක් නැහැ. දැන් ඕවට ගැලපෙන විදිහට ආම්ලික මාධ්‍ය දාමු අපි. ආරෝපණය ඍණ 2යි, පස්වර 2 ඍණ 10යි, ඍණ 10යි මෙතන ආරෝපණය, ඍණ 2යි ඔක්කොම ඍණ 12යි. අර පැත්තේ ආරෝපණය බිඳුවයි. ඍණ වැඩි පැත්තට තමයි H+ දාන්න වෙන්නේ. ඍණ වැඩි පැත්ත ඍණ 12ක් තියෙනවා. ඍණ 12ට H+ කීයක් දැම්මමද අනිත් පැත්ත ගන්න සමාන වෙන්නේ? මේ පැත්තට 12යි H+ දාන්න දෙපේ. 12යි H+ දැම්මම අනිත් පැත්තට දාන්න වෙනවා 6ක් H2O. හයිඩ්‍රජන් බැලන්ස් කරන්න. දැන් සමීකරණය බලන්නකො ළමයි 2ක් IO3 minus 10ක් I minus 12ක් H+ 6ක් I2 6ක් H2O. මේක ඔක්කොම තව සරල කරන්න පුළුවන්. සරල කරාම මෙන්න ළමයි සමීකරණය IO3 minus මේක ගත්තා. පස්වර 2 10 බෙදීම 2 කියන්නේ 5ක් I minus ගත්තා. 12ක් H+ 2ෙන් බෙදුවා කියන්නේ 6ක් H+ ගත්තා. මේ දෙක එකතු කරාම 6ක් I2, ඒක 2ෙන් බෙදුවම 3ක් I2. 6ක් H2 කියන එක 2ෙන් බෙදුවම 3ක් H2O. සමීකරණේ හරි. ඊළඟට මෙතන වෙන ප්‍රතික්‍රියා මුදේටින් ඔයා දැනගන්න එපෑ. ඒක මම කලින් කියලා දීලා තියෙනවනේ. කලින් දැන් මේක 2012 ගානත් අපි සාකච්ඡා කරානේ. ඒතර ඒකේ මම කියලා දුන්නා සෝඩියම් තයෝසල්ෆේට් Na1ත් එක්ක, sorry, සෝඩියම් තයෝසල්ෆේට් I2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා Na2S4O6 සහ දෙකක් Na1 හදනවා. මේ ප්‍රතික්‍රියාව නම් මම තුල්ත කරලම මතක තියාගෙන ඉන්න, නැත්නම් අපරාධ වෙලා. ඒ වගේම වැදගත් ප්‍රතික්‍රියාවක් තමයි මේකේ. මේක එහෙම ලේසියෙන් මතක තියාගන්න බැරි නිසා මේක ඒලාට හදලා ගන්න. ඉතින් ඒක ගැටලුවක් නැහැ. පුළුවන් විදිහට දැන් මේක මතක තියාගන්නවා කියන්නේ වෙලාව විතරයි වගේ. හරි මේක තමයි කතාව. දැන් ගාන හදන්න එපා. තයෝසල්ෆේට් මවුල ගාන දන්නෝ නම් I2 මවුල ගාන දන්නෝ. I2 මවුල ගාන දන්නෝ නම් මේ I2 මවුල ගාන දන්නෝ. එයා දන්නෝ නම් H+ මවුල ගාන දන්නෝ. ඔකනේ කතන්දරේ. එතකොට මෙතනදී මෙන්න මේ මේක වරද්ද ගන්නවා සමහර කට්ටිය තාමත්. මොකද්ද? මෙතන තයෝසල්ෆේට් මවුල ගාන හොයාගන්න යනට දැනීම තියෙනවා. ඒකෙන් I2 මවුල ගාන හොයාගන්නත් එයාට දැනීම තියෙනවා. හැබැයි ඒ I2 මවුල ගාන 3ෙන් වැඩි කරනවා මෙතන තියෙන I2 ගාන ගන්න. ඒක මාර කැත වැඩක්. ඒක හේතුව තමයි ස්ටොයිකියෝමෙට්‍රි කියන එක වළංගු වෙන්නේ එක සමීකරණයක 2ට 1යි 1 හරි. 1ට 1යි 1 හරි. 1ට 2යි 1 හරි. ඒ ස්ටොයිකියෝමෙට්‍රි කියන එක වෙනස් සමීකරණ වලට වළංගු වෙන්නේ. ඒ කියන්නේ 1ට 3 නෙවෙයි මේකේ. මෙයා 1යි නම් මෙයා යම් මවුල ගානක් තියෙනවා නම් ඒ මවුල ගානම තමයි මෙතන තියෙන්නේ. ඒක පටල ගන්න එපා. ඉතින් ඒක පටල ගන්න නැති වුණොත් ගාන හදන්න පුළුවන්. ඒතර මේකෙදි මම අර කිව්වා ලේසියෙන් ගාන හදන විදිය අනුපාතේ සරලව ගන්න විදිය. මම ඒ විදියට අනුපාතේ ගන්නම්. මේ බලන්න. මෙයාට දැන් අපි දන්නේ කවුද? සෝඩියම් තයෝසල්ෆේට්.
එයාගේ මවුල ගාන දන්න කොහොමද මවුල ගාන දන්න විස්තරය දන්න නිසා. එයාගේ මවුල ගානට අයිටු අනුපාතය අපි දන්නවා දෙකට එකයි. දැන් අයිටුට ඒ අයිටුමන මේ තියෙන්නේ අයිටුට එච් ප්ලස් අයිටුට එච් ප්ලස් අපිට ඒක ඕනිනේ. අයිටුට එච් ප්ලස් අනුපාතය තුනට හයයිනේ. හා ඒක ලියාගන්නම් මම මෙතන තුනට හයයි. මෙයාට මෙයා අනුපාතය දෙකට එකයි. මෙයාට මෙයා අනුපාතය තුනට හයයි. හරි එහෙනම් සමස්ත පොදු අනුපාතය ගන්නම් මං එයාලගේ. තුන දෙකෙන් වැඩි කරන්න හයයි. තුන එකෙන් වැඩි කරන්න තුනයි. හය එකෙන් වැඩි කරන්න හයයි. එහෙනම් සෝඩියම් තයෝසල්පේට් H+ අනුපාතය එකට එකයි නේද? හරි දැන් මම මෙහෙන් ලියනවා. හයට හයයිනේ ආවේ. හයට හයයි කියන්නේ එකට එකයි. මේ හරියෙන් ලියන්නම් මං. සෝඩියම් තයෝසල්පේට් මවුල ගාන. මෙහෙම ලියන්නම්කො. සෝඩියම් තයෝසල්පේට් H+. ඔ කොහොමද ගත්තේ? මේ සමීකරණය එක කියමු. මේක දෙක කියමු. එක සහ දෙකෙන් සෝඩියම් තයෝසල්පේට් H+ කියන්නේ හයට හයයිනේ. හයට හයයි කියන්නේ දැන් එකට එකයි. එකට එකයි. හරි මේ දෙන්න අතර අනුපාතය විතරයි එකට එක කියලා ගන්න පුළුවන් ඈ. එක පටල ගන්න එපා. මේක දැන් බලන්න අනුපාතය ගැලපෙනවද කියලා. මේ දෙන්න දෙකට එක වෙන්න එපා. හයට තුන කියන්නේ දෙකට එකයි. මේ දෙන්න තුනට හය වෙන්න එපා. තුනට හය කියන්නේ ඉතින් හරි. හරි එහෙනම් ඒ දෙන්න අතර අනුපාතය එකට එකයි. හරි එම නිසා දැන් අපි හොයමු තයෝසල්පේට් මවුල ගාන. සෝඩියම් තයෝසල්පේට් මවුල ගාන 0.5 මවුල ගාන ඩෙසිමීටරයට මවුල ගාන හොයන්න ඉතින් හැමෝම දැනගන්න එපා. 12.5 වතාවක් 10^3 ගණන ඩෙසිමීටර. මේක සුළු කරන්ඩ 12.5 දැන් මේවත් වෙලා විතර කරගන්න වැඩ. සාමාන්‍යයෙන් ළමයි 12.5 වැඩි කරනවා කියන්නේ දෙකෙන් බෙදනවා කියන එකනේ. ඒතර ඕක කොලයක් පාවිච්චි කරන්න ඕනේ නැහැ. 12.5 දෙකෙන් බෙදනවා කියන්නේ 6.25යි. වැඩි කිරීම 10^3 මවුල. අන්න වැඩේ හරි. දැන් ඊට පස්සේ සෝඩියම් තයෝසල්ෆේට් මවුල හරි. ඊළඟට මෙන්න දිනනවා එම නිසා H+ මවුල. මේකම තමයි HCl මවුල කියලා කියන්නේ. ඒත් 6.25 වතාවක් 10^3 මවුල. මේකෙන් තමයි ඒක ගත්තේ එකට එක නිසා. දැන් HCl ගත්ත ප්‍රමාණය අපි දන්නවනේ 25ක්නේ ගත්තේ. HCl 25ක්නේ ගත්තේ. හරි එහෙ නිසා HCl වල සාන්ද්‍රණය. දැන් HCl මවුල ගන්න දන්නවා ඔයා 6.25 10^3 මවුල. මේක බෙදන්න පරිමාවෙන් පරිමාව කියන්නේ අපි ගත්ත HCl පරිමාව. ඒක 25 වතාවක් 10^3 ඝන ඩෙසිමීටර. මේ දෙක කැපිලා ගියා. දැන් මේකත් කොලෝන් නැහැ සුළු කරන්න. 6.25 දෙකක් 12.5 4ක් 25. ඉතින් ඒක දන්න ඕනේ අපි. එතකොට මෙයා 6.25 එකයි මෙයාට 4යි. එක බෙදීම 4 කියන්නේ උත්තරේ 0.25 මවුල ඝන ඩෙසිමීටරයට. වෙලාව තමයි මේ ගාන හදනවා නම් වෙලාව මැනේජ් කරගන්න එක තමයි මාර වටින්නේ. ඒ කියන්නේ වෙලාව හරි පැය භාගයෙන් හදන්න එපා. පැය භාගයෙන් හදනවා කියන්නේ ටයිම් මැනේජ්මන්ට් මාර වැදගත්. ඉතින් ටයිම් මැනේජ්මන්ට් කරගන්න එක ඔයාගේ වැඩක්. ඒ සඳහා මේ වගේ දේවල් කරන්න වෙනවා. නැත්තම් බෑ. ඉතින් ඔයාට මේක දවසක් අරගෙන ගන්න හදන්න පුළුවන් වෙලා වැඩක් නැහැ. විභාගයට දෙන පැය භාගය තුලද හදන්න ඕනේ. ඒකට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඔච්චරයි කතාව. ඔන්නේ HCl සාන්ද්‍රණය. හරියන් ගානේ ඊළඟ කොටසට. අවශ්‍ය දේවල් කරගන්න ඊළඟ කොටසට යන්න. ගාන ඊළඟ කොටස මොකක්ද? නියදී අඩංගු සෝඩියම් කාබනේට් ප්‍රතිශතය. හරි දැන් මෙන්න මෙතන රූපේ දැම්මට වැදගත්. HCl වල සාන්ද්‍රණය 0.25 කියලා හොයාගත්තා. සෝඩියම් කාබනේට් වල ප්‍රතිශතය ගණනය කරන්න. හරි බලමු වැඩි. මම මේක මකලා දාන්නම්. හරි දැන් පොඩ්ඩක් මතක් කරගනිමු අපි. සෝඩියම් කාබනේට් ප්‍රතිශතය අහනවනේ. එතකොට සෝඩියම් කාබනේට් ප්‍රතිශතය අහද්දී නේදී තියෙන අපි ගන්න ඕනේ කාබනේ සෝඩියම් කාබනේට් ප්‍රමාණය.
සෝඩියම් කාබනේට් ප්‍රමාණය ගණ්ඩ නම් ළමයි මෙහෙමන කතාව මෙතන දාලා තියෙනවා මෙතිල් ඔරේන්ජ් දර්ශකය. ඕකේ මේ දෙන්නම තියෙනවා. මෙතිල් ඔරේන්ජ් අනුමාපනවල තීරියක් තියෙනවානේ, මෙතිල් ඔරේන්ජ් තියෙද්දි කාබනේට් අනුමාපනවල තීරියක් තියෙනවානේ, ෆිනොත්තලින් තියෙද්දි මොකද වෙන්නේ කියන එක. ඒක මම මෙතන උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකේ කතාව අපි දැනගන්න ඕනේ. හරි. ඊට පස්සේ ගාන හදාගෙන යම් පිළිවෙලට. දැන් මේ මෙතන අනුමාපණය වෙන්නේ එන්නේ චිතරනේ. එතන ඔයා මෙතනත් 25ක් තම අනුමාපණය කරලා තියෙන්නේ. මෙතනත් 25ක් තම අනුමාපණය කරලා තියෙන්නේ. මෙතන තියෙන එන්නේච් මෝල ගානයි මෙතන තියෙන එන්නේච් මෝල ගානයි සමානයි. ඒතර ඒක නිසා ඔයාට පුළුවන් ඕනනම් මෙතන එන්නේච් මෝල ගාන හොයාගත්තොත් මේ අනුමාපණය මගින් ඒ මෝල ගානමයි මේකේ තියෙන එන්නේච් මෝල ගාන. හරි බලමු විස්තරේ කොහොමද කරන්නේ කියන එක. දැන් HCl වල පරිමාව, HCl වල සාන්ද්‍රණය 0.25 මෝල ඝන ඩෙසිමීටරයට කියලා ගත්තා. මෙතන HCl වල සාන්ද්‍රණය 0.25 මෝල ඝන ඩෙසිමීටරයට කියලා ගත්තා. හරි. ඉස්සෙල්ලා මම මෙතන කතාව පොඩ්ඩක් ලියලා ඉන්නම්. එතන සිදුවෙන ප්‍රතික්‍රියාව මෙතිල් ඔරේන්ජ් තියෙද්දී බලමුකෝ මේ ගන්න ලේසි. මෙතිල් ඔරේන්ජ් තියෙද්දී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කොහොමත් ප්‍රබල භෂ්මයක්. එයා HCl එක සාමාන්‍ය විදිහට ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ක්ලෝරයිඩ් සහ H2O හදනවා. ඊට පස්සේ සෝඩියම් කාබනේට් මෙතිල් ඔරේන්ජ් තියෙද්දී එයාගේ ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. ප්‍රතික්‍රියාව පියවර දෙකයි. ඒ පියවර දෙකම සිදු කරගන්නවා. සෝඩියම් බයිකාබනේට් හදනවා, සෝඩියම් ක්ලෝරයිඩ් හදනවා. නිකන් කිව්වම මතක් වෙන්නේ නැත්නම් ඔයාගේ නෝට් වල ඇති හොයලා බලන්න. අමන්න විශේෂයෙන් උගන්ලා තියෙනවා. හරි ඊට පස්සේ සෝඩියම් බයිකාබනේට් ටික ආයෙත් HCl එක සෝඩියම් ක්ලෝරයිඩ් CO2 සහ H2O බවට පත් වෙනවා. හරි මේ කතන්දර තුනම වෙනවා මෙයා තියෙද්දි, ෆිනොප්තලින් තියෙද්දි. එතන ඔය තුනටම වැය වෙන HCl පරිමාව තමයි අපි ගත්තේ 32ක් කියලා. 32ක් කියලා. ඊට පස්සේ ළමයි මේ මෙතන මේ අවස්ථාවේදී ෆිනොප්තලින් දාලා තියෙද්දි NaOH විතර නෙවෙයි, කාබනේට් ටික අයින් කරගෙනනේ මැදින් NaOH විතරක් තියෙද්දි වෙන ප්‍රතික්‍රියාව තමයි NaOH විතරක් තියෙද්දි නැත්තම් මේ ෆිනොප්තලින් තියෙද්දි මේකේ විදිහට සෝඩියම් කාබනේට් නැති නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටික HCl එක සෝඩියම් ක්ලෝරයිඩ් සහ H2O බවට පත් වෙනවා. ඉතින් මේකට වැය වුණු HCl පරිමාව තමයි මෙන්න මේ 24ක් කියන්නේ. ඔය NaOH මෝල ගානමයින ළමයි මෙතනක් තිබ්බේ. එහෙනම් කිසි ගැටලුවක් නැහැ. මෙන්න මේ සමස්ත පියවරට වැය වෙන HCl පරිමාවත් මෙතෙන්ද වැය වෙන HCl පරිමාවත් ඝන සෙන්ටිමීටර 24ක් වෙන්න ඕනි. එයා ඝන සෙන්ටිමීටර 24ක් වෙන්න ඕනි. හැයි එකම මවුල ප්‍රමාණය නිසා තමයි මම එහෙම කිව්වේ. මේකෙත් 25ක, මේකෙ 25ක NaOH විතරයි දැන්. ඒ කියන්නේ 25ක් නේ අපි ගත්තේ මෙතන. 25ක් කරන්නේ ඔය වැඩේ කරේ. 25ේ තිබ්බේ NaOH ටිකනේ තියෙන්නේ. ආ ඒ නිසා අන්න එයාගේ HCl පරිමාව එයාට ඕනේ ටික කාබනේට් ටික අයින් කරලානේ තියෙන්නේ. හරි ඊට පස්සේ මෙතන 25ක තිබ්බ NaOH මවුල ටිකයි ඒ දෙන්න සමාන නිසා මේකෙදි ඕනේ HCl පරිමාව 24යි නම් මේ සඳහත් ඕනිය සීල් පරිමාව 24යි. හරි දැන් ගාන සෑහෙන ලේසි වුණා. ඒකට 24යි නම් මෙන්න මේ පියවර දෙකට, මේ පියවර දෙකට සමස්තයේ 27, මේකට 24යි, මේකට 32යි. 32කින් 24ක් ගියාම ඝන සෙන්ටිමීටර 8ක් එනවා. 24යි 8යි. ඔව් ඝන සෙන්ටිමීටර 8යි මෙන්න මේ දෙකට වැය වෙන්නේ සීල් පරිමාව. ඒතර ඔය දෙකට ඝන සෙන්ටිමීටර 8යි නම් ඔය දෙකට සමාන පරිමාණය වැය වෙන්නේ. මේ පියවර ගත්තොත් මේ පියවරට 4යි ඝන සෙන්ටිමීටර, මේ පියවරට 4යි ඝන සෙන්ටිමීටර. ඔහොමනේ වැය වෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට කියන්න පුළුවන් මේ ප්‍රතික්‍රියා දෙක එකතු කරොත් සමාන ප්‍රමාණ නිසා සෝඩියම් කාබනේට් දෙකක් HCl දෙකක් NaCl CO2 සහ H2O මේ සමස්තයකට වැය වෙන HCl පරිමාව තමයි ඝන සෙන්ටිමීටර 8ක් කියලා කියන්නේ. ඉස්සෙල්ලෝ මේ වැඩේ කරගන්න. දැන් මේ වැඩේ කරගත්තට පස්සේ වැඩේ නැති. හරි දැන් හොයන්න වැය වෙන HCl පරිමාව
මෙන්න දන්නවා වැෑවනි සීල් පරිමාව දන්නවනි කොහොමත් වැෑවනි සීල් මවුල ගාන මෙතනින් හදන්නම්ම සමීකරණ අංක දැම්මෙන හැමක් මෙන මේ සමීකරණය තමා පාවිච්චි කරන හදන්ඩ යන්නේ. සෝඩියම් කාබනේට් සඳහා වැයවන NHCl පරිමාව 8යිනේ, සාන්ද්‍රණය 0.25යි, මවුල ගන් ඩෙසිමීටරයට පරිමාව 8ක් වැය වුණා. 8 වතාවක් 10 ඍණ 3ක් ගණ ඩෙසිමීටර. එතන මේක සුළු කරමු. ළමයි නැවත වතාවක් යම් ඉලක්කමක් 0.25න් වැඩි කරනවා කියන්නේ 4න් බෙදනවා කියන එක. 8 4න් බෙදුවම උත්තරේ 2යි. හා එහෙනම් මේක සුළු කරාම දෙවතාවක් 10 ඍණ 3යි මවුල. මේ සමීකරණයට මම අංකයක් දාන්න. මේක දැන් ආ එක කියන්න. 1ට අනුව දැන් ඔය සෝඩියම් කාබනේට් ටික තියෙන්න ඕනේ 25ක ඈ. අපි ගත්ත 25ක තිබ්බ සෝඩියම් කාබනේට් නෙමෙයි. 1ට අනුව ඝන සෙන්ටිමීටර 25ක සෝඩියම් කාබනේට් මවුල ගන්න. මේක එනවා මේකෙන් භාගයක්. HCl මවුල ගන්නෙන් භාගයක්. දෙක වතාවක් 10 ඍණ 3යි මවුල. බෙදීම දෙක කියන්නේ එක වතාවක් 10 ඍණ 3යි මවුල. ওই ඝන සෙන්ටිමීටර 25ක තිබ්බ ප්‍රමාණය. අපිට ඕනි 25කද? නෑ මං කිව්වා 25ක දන්නවා අපිට ඕනි 500ක. එම නිසා 500ක සෝඩියම් කාබනේට් මවුල ගන්න. 25ක තමයි එක වතාවක් 10 ඍණ 3ක් මවුල. අපි බලමු 500ක. මේකත් ලේසියෙන් සුළු කරන්න 25ට 25 ඒවා 1යි, 50ට 25 ඒවා 2යි කියන්නේ 20යි. 20 වතාවක් 10 ඍණ 3යි මවුල. අන්න 500 දින සෝඩියම් කාබනේට් මවුල ගන්න. ඔය සෝඩියම් කාබනේට් මවුල ගන්නනේ ළමයි මෙතන තිබෙත්. එච්චරයි කතාව. හරි එහෙනම් මෙන්න විස්තරය මම මේ පැත්ත මකලා දාන්නම්. දැන් මේ සමීකරණ ගත්ත විදිහ නම් වැදගත්. මම මේ හරි මකලා දාන්න. ඔන්න කතාව. අදාළ නැහැ ගානට මම නිකන් ලියන්නම්. මෙම සෝඩියම් කාබනේට් මවුල පැමිණේ ආරම්භක ද්‍රාවණයනි. හරි හමෙන්න එන සෝඩියම් කාබනේට් වල මෞලික ස්කන්ධය හොයලා බලන්න ඔය 106 ග්‍රෑම් මවුලයට අපි දන්නවා දැන් මවුල ගන්න. එම නිසා සෝඩියම් කාබනේට් ස්කන්ධය මවුල ගන්න දන්නවනම් ඉතින් අවුලක් නැහැනේ. මවුල ගන්න කීයද? 20 10 ඍණ 3යි මවුල. මේක වැඩි කරන්ද 106යි ග්‍රෑම් මවුලයට වලින්. මේකත් සුළු කරන්න. 106 ඒවා 10ක් කියන්නේ 1060යි. 20ක් කියන්නේ 2120යි. ඒ ඇරෙන්න 212ට තව බින්දුවක් දාන්න වතාවක් 10 ඍණ 3යි ග්‍රෑම්. එහෙම නැත්තම් 2120 1000ෙන් බෙදන්න එපා. 2.12 ග්‍රෑම්. සෝඩියම් කාබනේට් වල ස්කන්ධය. දැන් වැඩේ කරන්න. ස්කන්ධය හොයාගත්තා. ඊට පස්සේ උත්තරේ ගන්න. කොච්චරකින්ද ඕක තියෙන්නේ? ස්කන්ධ ප්‍රතිශතයනේ අහන්නේ. ස්කන්ධ ප්‍රතිශතය ආරම්භක ස්කන්ධය 42.4යි. ඕකෙන් 2.12 නම් 100ට බලන්න. උත්තරේ මේක මේකෙන් බෙදලා 42.4 මන්ටක් ගාලා සුළු කරන්න. උත්තරේ 105. ඔච්චරයි කතා. උපකල්පනයක් අහන උපකල්පනය තමයි බේරියම් ක්ලෝරයිඩ් දැම්මාම ඔක්කොම කාබනේට් ටික අවක්ෂේප වුණා කියන එක. ඒක කියලා නැහැ නේ විශේෂයෙන්.
ඒනිසාපි කියනවා. මෙන්න මෙතන තමා තේරුම් ගණ්ඩ ඕනි ළමයි. මෙතන 25ක තියෙන NH ගාන මෙතෙන්ට එනවා. 25ක තියෙන NH ගාන මෙතන තියෙනවනේ යම් කිසි ගානක්. එතන මෙතනින් ගන්න 25ත් NH තියෙනවා. බේරියම් ක්ලෝරයිඩ් දැම්මම කාබනේට් ටික ඔක්කොම බේරියම් කාබනේට් බවට පත් වෙනවා. හැබැයි උඩ කොටසේ NH ඉතුරු වෙනවා. මෙතන 25 NH, මෙතන 25 NH සමානයි. ඊට පස්සේ මෙතන NH මවුල සඳහා HCl පරිමාව 24ක් ඕන නම් මෙතන NH ප්‍රමාණය සඳහා HCl පරිමාව 24ක් ඕනේ. ඊට පස්සේ මේ සමීකරණ දෙක සඳහා එනම් 4 4 8ක් තමයි යන්නේ. 32න් 24 අඩු කරාම ඉතුරු ටික යන්නේ ඒකට. ඒක දන්නවා නම් මෙන්න කතන්දරේ ඉවරයි. ඉතින් ගාන ලේසි එහෙමනම් මේ විදිහට හදාගත්තොත් ගාන හදාගන්න වැරදි තියෙනවා නම් අහන්න මොනවා හරි ගැටලු තියෙනවා නම් කොහොම හරි කමන්නේ අන්තිමට ගාන හදාගන්න සහ ටයිම් එක හදාගන්න තමයි ඕනේ. හරි වැඩ කරගන්න මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න.